අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛ ආසියත උදැසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් පුවත් සිරස්තල රනිල් පඹයේ ඕනේ නම් ජනාධිපති කමට මම සූදානම් SF කියයි උගුල් වලට අහුවෙන්න එපා සංසුන් වෙන්න කාඩිනල් හිමි කියයි පාර්ලිමේන්තු ඇතුලේ ගේම් ගහලා බෙදිලා ඩෙඟා නටලා ආයේ රාජපක්ෂ කෙනෙකු හෝ රනිල් රාජපක්ෂ කෙනෙකු ගේනවද නැත්නම් රට හරිමගට ගන්නවද අද ටෙලිවැකියෙන් දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය ටෙලිවිෂන් ටෙලිවැකිය මේ අරගලය විප්ලවය ආරම්භ වූ දා සිට ඊයේ වනතෙක් අප නිතර නිතර මතක් කළ ප්‍රධානතම කරුණ සාධකය වූයේ කිසිවක් විනාශ විය යුතු නැත කිසිවක් විනාශ කළ යුතු නැත යන්නයි විප්ලවයක අරගලයක අවසන් නැවතුම්පල ප්‍රචණ්ඩත්වයේ වුවහොත් ඉතිරිවන්නේ ලේ වේදනාව දුක කඳුල සහ ස්මරණයේ සඳහා වන මතක පමණයි කියලා අප මතක් කළා ඊට කදිම උදාහරණ තුනක් අපේ ඉතිහාසයෙන් මුණ ගැහෙනවා 1971 කැරැල්ල 2 වසර 30ක උතුරු නැගෙනහිර යුද්ධය 3889 තරුණ කැරැල්ල මේ කැරලි තුනටම සැබෑවටම බලපෑවේ අදත් අප මුහුණ දෙන සමාජ ආර්ථික දේශපාලනික ආගමික සංස්කෘතික සාධකයි විශේෂයෙන් දකුණේ කැරලි දෙකම මර්ධනයේදී සිංහල තරුණ තරුණීන් දහස් ගණනක් මරා දැමුණා අතුරුදන් කෙරුණා එසේමයි උම්බත්තක ප්‍රභාකරන් විශ්වාස කළේම ආයුධයි ඝාතනයෙන් ජය ගැනීමයි ප්‍රභාකරන්ගේ අවසන් අභිලාෂයේ එම වූවා ඒ නිසා සයනයිඩ් කරල ගෙලබැඳි තරුණ තරුණීන් දස දහස් ගණනකට ජීවිත අහිමි වුණා අදත් ඉතිරි වැත්තේ වේදනාව කඳුල සහ අමිහිරි මතක පමණයි විශේෂයෙන් දකුණේ කැරලි දෙකම මර්ධනයේලා රාජ්‍ය මර්ධන යාන්ත්‍රණය ක්‍රියාත්මක වුණා අවිගත් තරුණීන් අතින් එක් ඝාතනයක් වන විට ඊට ප්‍රතිවිරුද්ධව ඝාතන දෙක තුනක් සිදු කෙරුණා සියලු ඝාතන කැරලිකරුවන් මතම පැටවුණා ඔවුන්ටම බැර වුණා විශේෂයෙන් මේ තරුණ අරගල දෙක මර්ධනය සඳහා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව මෙහෙයවීමටද අපූරු උපායක් ක්‍රියාත්මක වුණා ඒ උපායේ අයිතිකරුවන් වූයේ එදා සිටි පාලකේනුයි කුමක්ද සිදු කළේ සමහර උසස් පොලිස් සහ ත්‍රිවිධ හමුදාවල පවුල්වල ආසන්නතම සමීපයන් ඝාතනය කෙරුණා මරා දැමුණා එසේ මරා දැමු සෑම විටකම ඒ ඝාතන කැරලිකරුවන් පිටම පැටවුණා පැටවුවා ආසන්නම ප්‍රතිපලයේ වූයේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය කැරලිකරුවන් සමග වෛර බැඳ ගැනීමයි මර්ධනය උපරිමයෙන්ම ක්‍රියාත්මක වීමයි අප දැන් එළඹ ඇත්තේ එහි අලුත් පරිච්ඡේදයකටයි ඉතිහාසය නැවත නැවත සිදුවෙමින් තිබෙන බව අප දන්නවා ගෝටා ගෝගම සහ මයිනා ගෝගම සාමකාමී අරගලයට පහර දුන් රාජපක්ෂ රෙජිමය ඊට යොදාගත්තේ මැරයින් පිරිසක් සාමකාමී අරගලයට පවා ගහලා කුඩු කරන්න හිතුණු රාජපක්ෂලා ආවේගශීලී උද්ඝෝෂකීන් මර්ධනය කිරීමට අනිවාර්යයෙන්ම පියවර ගන්නවාමයි විශේෂයෙන් රනිල් වික්‍රමසිංහට ඇත්තේ බටලන්දර සම්බන්ධ වූ අපකීර්තිමත් ඉතිහාසයක් බව බොහෝ දෙනෙකු පවසනවා දැන් මේ ඇවිලෙන ගින්නට පිදුරු දාලා එය උණ්ඩ බලයෙන් මර්ධනය කිරීමට විශාල සැලැස්මක් ක්‍රියාත්මක කරන බව දක්නට පිළිවන් විශේෂයෙන් අද මේ නිහඬ අරගලයට එක එක ජාතියේ අරමුණු ඇති අය රිංගලා සමහරුන්ගේ අරමුණ හමුදාව සහ පොලිසියක ගැටිලා ලේ විලක් නිර්මාණය කිරීම එවැනි අරමුණු ඇති අය අරගලයට ඇතුළු විය හැකි බවට අප මීට බොහෝ කලකට පෙරයි අනතුරු ඇඟවුවේ මීට සති දෙකකට පෙර සිටම අපේ පිළිබඳව නැවත නැවත මතක් කළා සමහර විට එවැනි විනාශකාරී පුද්ගලින් හෝ කණ්ඩායම් එක එක දේශපාලන පක්ෂවල අරමුණ ඇති අයද විය හැකි එසේම සමහරුන් කුලියට මිනිමරණ අයද විය හැකි කෙසේ හෝ ගාලු මෝදර සාමකාමී අරගලයේ ප්‍රචණ්ඩත්වයේ සඳහා නම් යා යුතු නැති බව අප තරයේම විශ්වාස කරනවා අදත් ප්‍රකාශ කරනවා විශේෂයෙන් ත්‍රිවිධ හමුදාව සහ පොලිසියත් අරගල කරු
කරුවනුත් අතර ගැටුමක් තියෙන්න විදිහක් නැහැ. මන්ද අරගල කරුවන් මුහුණ දෙන සමාජ ආර්ථික දේශපාලනික ගැටලුවලට අද මේ පහළ පොලිස් නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන්ද මුහුණ දෙමින් සිටිනවා. අපි අතර මොන ගැටුම්ද? දැන් ඊයේ වැඩබලන ජනාධිපති කිව්ව මේ ප්‍රකාශය හරි බරපතලයි. ඒ අවස්ථාවේදී පුදුම වුණේ ලැබිලා තිබුණ සමහර තොරතුරු ගැන බුද්ධිංශයට විශේෂයෙන්ම අරගලයේ හිටපු සමහර කණ්ඩායම් සංවිධානය කළා තිබුණා අගමැති කාර්යාලය අල්ලන්න ජනාධිපතිතුමාට රට යන්න මාළදිවයිනට යන්න ගුවන් යානයක් දුන්නේ නිසා ගුවන් හමුදාපතිතුමාගේ ගෙදර වට කරන්න ඒකම යුද්ධ හමුදාපතිතුමාගේ නාවික හමුදාපතිතුමාගේ ගෙවල් වට කරන්න කියලා තීරණය කළා තිබුණා ඒ වැළුවේ මේ රටේ බලය එතනින් ලබා ගන්න ඒකම පාර්ලිමේන්තුවේ වට කරන වැඩසටහනකුත් ඒගොල්ල සංවිධානය කළා මේ ප්‍රකාශය තුළ අතිශය දරුණු විනාශයක පෙරනිමිති සැඟව තිබෙනවා අපට සැනකින්ම මතක් වුණේ දකුණේ සිංහල තරුණ නැගටිම් දෙකේදීම ම්ලේච්ඡ ලෙස මර්ධනය සඳහා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව යොදාගත් ක්‍රමවේදයයි තමන්ගෙම කකුල් දෙක මැද්දේ පාස්කු බෝම්බේ පුපුරන බව දන්නේ නැති එදා අගමැති රනිල්ට අද මේ අරගල කරුවන් ත්‍රිවිධ හමුදාවේ ලොක්කන්ගේ ගෙවල් වටලන්න සූදානම් වන බව දැන ගැනීමට ලැබීමම පුදුමයක් නේද මේ එක්තරා විදිහක පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව සමගත් අරගල කරුවන් ගැටීමට සැලැස්වීමේ මුල් පියවර විය හැකි ඒකයි අප නිතරම පවසන්නේ කුමන හෝ විදිහේ ප්‍රචණ්ඩ ක්‍රියාවක් අරගල කරුවන්ගේ පැත්තෙන් සිදු විය යුතු නැති බව ඒ අතිශය විශාල විනාශයකට අර ඇඳීමක් කියලා අප නිරන්තරයෙන්ම මතක් කළා. ඒ අනුව අද මේ මොහොත වන විට අරගල කරුවන් යටතේ තිබූ සමහර ස්ථාන වලින් ඉවත් වීමට මේ අරගල කරුවන් තීරණය කර තිබෙනවා. එය ප්‍රශංසාවට පැසසීමට ලක්විය යුතු කාරණයක්. නමුත් මේ රට හරි පාට ගැනීමේ වගකීම තාමත් එහෙමමයි. විශේෂයෙන් ගෝඨාභය ඉල්ලා අස්වෙන්නේ නැත්නම් ඔහුව නිවැරදිව ඉවත් කිරීමට වහා ක්‍රියා කළ යුතුයි. එසේම ඒ වෙනුවට දැනට වැඩ බලන ජනාධිපති රනිල් ජනපති කිරීමෙන් මේ ප්‍රශ්නේ විසඳ ගන්න බැරි බවද පැහැදිලිව කියන්න ඕනේ. ඔහු සැබෑ ජනවර්මක් නැති අයෙක්. රනිල් තවදුරටත් තනතුරු දැරීම තව තවත් මහා විනාශයකට අරැදීමක් බව කිව යුතුයි. මේ තත්ත්වය වෙනස් කිරීම සඳහා නීතිඥ සංගමේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගම් ව්‍යාපාරික සංසදයේ ඉංජිනේරුවන්ගේ සංවිධානය වෛද්‍යවරුන්ගේ සංගම් එකට එකතු වී තවත් වගකිව යුතු වෘත්තීය සංවිධානවල සහයද ලබාගෙන දැන් වහා රටට අලුත් යෝජනාවක් ලබා දිය යුතුව තිබෙනවා. එසේම අද ටෙලිවැකි අවසන් කරන්නේ එළඹෙන 20වනදාට පාර්ලිමේන්තුව ඇතුලේ ආයේ බෙදිලා නම් දෙක තුන හතර දාගෙන හූ කියාගෙන ගහගෙන මරාගෙන මේ ගැටලුව තවත් ජාතික ව්‍යසනයක් දක්වාම යන්නට ඉඩ දෙන්න එපා කියලයි. එසේම පාර්ලිමේන්තුවේ වැඩිම බලය ඒ කියන්නේ තුනෙන් දෙකක් ඇති පොහොට්ටුවේ කට්ටිය ආයේ කපුටු ගේම් ගහලා රනිල්වම ජනාධිපති ලෙස තියාගෙන ඒ කියන්නේ රනිල් රාජපක්ෂව ජනාධිපති ලෙස තියාගෙන වැඩ කරන්න සූදානම් වුණොත් ආයෙත් මේ අරගලයේ ඉන් එහාට යන්නට පුළුවන්. එනිසා දැන් මේ රටට අවශ්‍ය අලුත් ජනාධිපතිවරයෙකු පත් කර ගැනීම. රට තුල පවතින අර්බුදකාරී වාතාවරණයට විසඳුම් සෙවීමට පාර්ලිමේන්තුව වහාම කැඳවිය යුතු බව ත්‍රිනිකායික මහනාහිමි වරුන් අවධාරණය කර සිටිනවා. රට තුල පවතින දේශපාලන සහ ආර්ථික අස්ථාවරත්වය සම්බන්ධයෙන් ත්‍රිනිකායික මහනාහිමි වරුන් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයෙන් උපුටා ගැනීම ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුල ජනතා අපේක්ෂාවන් ඉටු කර රට තුල වහා සාමය ස්ථාපිත කිරීමට කටයුතු කළ යුතුයි. රට තුල නිර්මාණය වී ඇති දේශපාලන අස්ථාවරත්වයේ හේතුවෙන් මේවන විට රටේ ආරක්ෂාව මෙන්ම මහජන ජීවිතයේද දැඩි තර්ජනයකට ලක්ව ඇත. ජන ජීවිත සුරක්ෂා කොට ජනතා ගැටලු විසඳීමේලා නිසි සැලැස්මක් නොමැතිව අත්තුරුමතික වූ බල අරගලයක් තුලින් සිදුවනුවේ තව දුරටත් රට අරාජික වීමයි. එහෙන් මෙම තීරණාත්මක මොහොතේ ජනතා අපේක්ෂාවන් පිළිබඳව අවධානය යොමු කොට ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුල සියලු පක්ෂ නායකින් එක්ව පාර්ලිමේන්තුව වහා කැඳවා ජාත්‍යන්තර වශයෙන් දේශීය ප්‍රතිරූපයට හානියක් නොවන පරිද්දෙන් විධිමත් පාලන තන්ත්‍රයක් ගොඩනැගීමේ අවශ්‍යතාවය අපි නැවත නැවතත් අවධාරණය කරමු. තවද මෙම තීරණාත්මක මොහොත තුල රටේ නීතියට අවනතව නීතිය ආධිපත්‍යයට ගරු කරමින් සාමකාමීව සිය විරෝධය දැක්වීම හැර මහජන දේපළවලට හානි පමුණුවන කිසිදු ක්‍රියාවක නොයෙදීමට විරෝධතාවය
යුතු මහජනතාවද වගකීමෙන් බුද්ධිමත්ව කටයුතු කළ යුතුය. එසේම රට තුල පවත්නා සැබෑ වාතාවරණය පිළිබඳව දැනුවත් වීම මහජනතාවගේ අයිතියක් වන හේයින් නිදහස් තොරතුරු වාර්තාකරණයට ඉඩ ලබා දී ජන ජීවිත ආරක්ෂා කරමින් රටේ සාමය පවත්වාගෙන යාමට කටයුතු කිරීම ආරක්ෂක අංශවල යුතුයකම සහ වගකීම වන බව අපගේ විශ්වාසයයි. උපුටා ගැනීම අවසන්. කලහකාරී බලවේගවල අතකොලුවක් වෙන්න එපා. දිනාගත් ජයග්‍රහණය ලෝකය ඉදිරියේ හැල්ලු කරගන්න එපායයි කොළඹ අගරද ගුරු කාදිනල් මල්කම් රංජිත් හිමිපාණන් ඉල්ලා සිටිනවා. කලහකාරී වෙන්නේ නැතිව ඉදිරි දින කිහිපය ඉතා බුද්ධිමත්ව කටයුතු කරන ලෙසයි උන්වහන්සේ වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ. ජනතා පරමාධිපත්‍ය තහවුරු වී ජනතාව ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ජයග්‍රහණ ගණනාවක් ලබාගෙන අවසానයි. එබැවින් දැන් නැති වෙමින් පවතින නොසන්සුන්තාවය මම දකින්නේ ජනතාව ලද ජයග්‍රහණය බැහැපත්ව පිළිගැනීමට බැරි දේශපාලන නායකයන් හිතාමතා ජනතාව ප්‍රකෝප කිරීමට ගෙන යන ඉතා සූක්ෂම වූත් කුමන්ත්‍රණකාරී වූත් වැඩපිළිවෙලක් ලෙසයි. එම නිසා ඉතා සුබවාදී ජයග්‍රහණ ගණනාවක් අභියස එය වෙන අතකට යොමු කර ගැටුම් හටගන්නට සලස්වා විශාල අර්බුදයක් නිර්මාණය කිරීමට ආත්මාර්ථකාමී දේශ විදේශ බලවේග ක්‍රියා කරන්නට ඉඩ තිබෙන බව අවධාරණය කිරීමට කැමැති. එම නිසා මේ තත්ත්වයේ තේරුම් අරගෙන ඉතාමත් බුද්ධිමත්ව සුපරීක්ෂාකාරීව සහ සංයමයෙන්ද අවහිංසාවාදීව සහ සියලු ආකාර ප්‍රචණ්ඩ ක්‍රියාවලින් වැළකී මෙම කුමන්ත්‍රණකාරී බලවේගවල අතකොළුවක් නොවීමටත් ඒ වාට ගොදුරු වී ලබාගත් සුවිශේෂී ජයග්‍රහණය සමස්ත ලෝක ප්‍රජාව ඉදිරියේ හැල්ලු වීමටත් ඉඩ නොදෙමු කියා මම ඉතා ඕනෑ කමින් ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. එබැවින් කලහකාරී නොවි කලබල නොවි කිසිදු ආකාර ප්‍රකෝප කිරීමකට ඉඩ නොදී ඉදිරි දින කීපය ඉතා බුද්ධිමත්ව සහ වගකීමෙන් ක්‍රියා කරමින් රටේ දේශපාලන ස්ථාවරත්වය ජනතාවට පැහැදිලි කිරීමට කතානායකතුමා ඉදිරිපත් වන තුරු අපි ඉතා සංසුන්ව ක්‍රියා කරමුයි කියා ඉතා ඕනෑ කමින් මම සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. රනිල් වික්‍රමසිංහ යනු රාජපක්ෂලා විසින් නටවන පඹයෙකු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසනවා. තම පක්ෂයත් විරුද්ධ පක්ෂයත් ඒකමතිකව තීරණය කළහොත් ජනාධිපතිකම බහරගෙන රට හදන බව ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා. රනිල් වික්‍රමසිංහ මහත්තයා අනිවාර්යයෙන්ම එළවන්න පෙළහැදිලා ඉන්නවා ජනතාව. ඒක අනිවාර්යෙන් සිද්ධ විය යුතු දෙයක්. ඒක රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ වෙලාවේ පඹයෙක් පමණයි. මේකෙන් ඕන අඳගොළු බිහිරි පුද්ගලයෙකුට උනත් තේරෙන්න ඕනේ මෙතන මේක මෙහෙවන්නේ රාජපක්ෂවරු කියන එක. එතකොට වාසගමේ විතරයි වෙනස තියෙන්නේ. කොහොමත් නෑ දැයෝ තමයි. බැරි වෙලාවත් ඔබතුමාට මේකේ ජනාධිපති අපේක්ෂකයා වෙන්න කියලා කිව්වොත් මොකෝ බාර ගන්නලා ඇසිද ඔබතුමා? පාර්ලිමේන්තුවේ බහුතරයක් කිව්වොත් මම බහුතර මතය ඩිසනමන. බහුතරයක් කියනකොට මම හිතනවා එතකොට අපේ පක්ෂයේ පැත්තට දාලා කියලා මං කියන්නේ. විතරක් මට යෝජනාක් ඇවිල්ලා මට ඒ පැත්තට එන්න කිව්වත් අර සමහරු ඒ පැත්තට බැලලා අමතිකම් ගත්තා වගේ එහෙම එන්න මම ලෑස්ති නෑ. බහුතරයක් කියනකොට අනිවාර්යයෙන්ම අපේ පාර්ශවයේත් එකගතාවයක් තියෙන්න ඕනේ. ඒ පාර්ශවයේත් එකගතාවයක් තියෙන්න ඕනේ. ඒ බහුතරය අර මම කියපු වර්ගයේ බහුතරයක් වෙන්න ඕනේ. නැත්නම් මට ඇවිල්ලා ඒ පැත්තෙන් අගමැති ධූරයට එන්න අරම ඒක යෝජනා කෙලින්ම එනවා. දැනටත් එනවා. දැනටත් එනවා. ඒක අගමැති ධූරේ බාර ගන්න කියලා. ඒ පැත්තෙන් යෝජනා කරන්න මගේ නම දැනටත් මගෙන් අහනවා. අවුත් මම ඒවට කැමැත්ත දෙන්නේ නෑ. ඒ ආකාරයට මම කැමති වෙන්නේ නෑ. ඒ පැත්ත කිව්වේ කියන්නේ හොට්ටුවෙන්ද? හොට්ටුවේ. එහෙම වුණොත් මේ රට ගොඩ ගන්න මේ අරගල කරුවන්ගේ මතයට තිස නමල ඔබතුමාට කටයුතු කරන්න හැකියාවක් තියෙනවා. මට රට බාර දුනොත් මම අනිවාර්යෙන් එක් කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර අගවිනිසුරු ජයන්ත ජයසූරියට ලිපියක් යොමු කර තිබෙනවා. අනුග්‍රහ ව්‍යවස්ථාවේ 37.2 වගන්ති 90 අග්‍රවිචාරතුමාට හැකියාව තිබෙනවා. ගරු කතානායකතුමා සමග සාකච්ඡා කළා. ජනාධිපතිවරයා යම්කිසි විදියකට ඔහුගේ වෙන යුතුකම් කොටස පැහැරහැරිය ඇති තත්ත්වයක් යටතේ ඔහු තවදුරටත් ජනාධිපතිවරයෙක් ලෙස කටයුතු කළ යුතු නැහැයි කියන තීන්දුව ගන්න. මේ වගන්තියට තමයි මම මේ ලිපිය ගරු අග්‍රවිචාරතුමාට යොමු කළේ. ඔහු සාමාන්‍ය රාජකාරී වැඩකට රට ගිය තත්ත්වයක් නෙමෙයි දැන් තිබෙන්නේ. ඒ නිසා මේ රටේ විශාල අරගලයක් ඇති වෙලා තිබෙනවා. ජනාධිපතිවරයාට ඔහු ධූරය අතහැර දමා රටින් පලා ගොස් තිබෙන තත්ත්වයක් තිබෙන නිසා අපි ඉල්ලීමක් කරන්නේ ජනාධිපති ධූරය නැති වූවසේ නැත්නම් ජනාධිපති ධූරය හැර ගියාසේ සලකා ක්‍රියා කරන්න ගරු අග්‍රවිශ්ව කාර්යාලයතුමාගේ සාකච්ඡා කරන්න හැකියාව තියෙනවා. ගරු ප්‍රධානායකතුමත් එක්ක ඒක ඉෂ්ට කරන්න කියන ඉල්ලීම තමයි තිබෙන්නේ. එළඹෙන 18 වනදා දැවැන්ත විරෝධතාවයක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව වෘත්තීය සමිතිය සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සමකැඳවුම්කරු වසන්ත සමරසිංහ පවසනවා.
අපි රනිල්ට කියන අපි රනිල් ගැඳිරි නීතිය කඩනවා. ඒ නිසා රටම මිනිස්සු පාරවල් වලට ගේනවා. හර්තාල් කියන්නේ ඒවා තමයි. ඔබ ඔබේ වැඩබිම ඉදිරිපිට සියලු දිස්ත්‍රික්කවල නගරවලට එකතු වෙලා 18 වෙනිදා සිට මේ විරෝධතාවයට එකතු වෙන්න. කොළඹ කොටුවට අපි සියලු දෙනා එනවා එදාට ගෝටටයි රනිල්ටයි කතානායකටයි දැන් කියනවා. අලුත් ඩීල් දාන්න හදන්න එපා. අලුත් සෙල්ලම් කරන්න හදන්න එපා. ඉඟුරු දීලා මිරිස් ගත්තා නම් මිරිස් යන්න පුළුවන්. දැන් තියෙන වෙඩි බෙහෙත් කෑ වගේ වැඩක් වෙන්නේ නැහැ නූලක් ගිලගෙන. මොකද කොයි වෙලාවෙ පත්තු කරයිද දන්නේ නැහැ නේ මං. අපි කියන්නේ රනිල්ට ගොඩක් දුර විහිළු කර කර ඉන්න බැරි වෙයි. වර්තමාන වැඩ බලන ජනාධිපතිවරයාට, ඒ වගේම මේ රටේ කතානායකවරයාට, ඒ වගේම මේ රටේ ඉන්න පක්ෂ සියල්ලට ඕගොල්ලෝට දවස් 3ක් දෙන්න. මේ දවස් 3 ඇතුළත ඕගොල්ලන්ගේ වැඩ පිළිවෙල හරියට හදලා කියන්න. අපි මේ දවස් 3ක කාලය දෙන්නේ මේ රනිල් වික්‍රමසිංහ විසින් පටලවලා තියෙන මේ නූල් බෝලේ ලියා ගැනීම සඳහා. එම නන්දේ දැන් 9 වෙනිදා රටට කියපු ඒ පණිවිඩය ඊයේ රෑ වෙනකොට රිවර්ස් කරලා තිබෙනවා. 13 ඉවත් වෙනවා කියලා කිව්වා, ඉල්ලාස් වෙනවා කියලා කිව්වා. ඉල්ලාස් වෙන වෙනුවට නන්දේ දැන් බටලන්දේ පත් කරලා තියෙනවා. වැඩ බලන්න. බටලන්දේගේ වැඩක් දැන් පෙන්නමින් තියෙනවා. රනිල් ඔයා ගැන අපි හොඳට කියවලා තියෙනවා. සබ බටලන්දේ හැරෙන්නේ පොල්පැලේටද කොහෙටද කියන එක ගැන අපි හොඳට කියවලා තියෙනවා. ඒ නිසා අපි අවධාරණය කරනවා ඔබ ලන්දේයි නන්දේයි දෙන්නම ඉවත් වෙන්නේ නැත්නම් නම්බු පිටින් අපි ලෑස්ති මෙරට වෘත්ති සමිති ව්‍යාපාර විදියට ඔගලංග කණෙන් ඇදලා එළියට දාන්නත්. දැන් දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා. කැලෑ නීතිය රජකරන්න ඉඩ දෙන්න එපා. බුද්ධිමත් මිනිසුනේ කාගේ වුණත් ජීවිතහානි කරගන්න එපා. ඔය 225ම කවුරු හරි රටක් කරනකොට ඒ අයට පක්ෂව අත උස්සපු අය මැතිවරණ තිබ්බට පස්සේ අපි බලාගන්නම්කෝ මොකද්ද කරන්නේ කියලා. මොනතරම් වෙට්ටු දැම්මත් අගමැති රනිල් වික්‍රමසිංහ මොනයම් විදියකටවත් අපි ඔහු වැඩ බලන ජනාධිපතිවරයාට පිළිගන්න ලෑස්ති නැහැ. මේ කුමන්ත්‍රණය රනිල් වික්‍රමසිංහගේ ආසාව හරි කැමැත්ත හරි නෙමෙයි මේ මොහොතේ ක්‍රියාත්මක වෙන්න ඕන පොදු මහත් මහජනතාවගේ එහෙම නැත්නම් අරගලයේ බලාපොරොත්තුව ඉටු වෙන්න ඕනේ. හැමදෙනෙක්ම එකට එකතු වෙලා අත්වල් බැඳගෙන ඉවසීමෙන් ප්‍රඥා ගෝචරව කටයුතු කරත් පමණයි මේ රට දිනවන ගමනකට අපිට ඉදිරියට අරගෙන යන්නට පුළුවන් වෙන්නේ. කතානායකතුමාගේ විශේෂිල්ලිමක් කරනවා. කරුණාකරලා රටත් එක්ක ජනතාවත් එක්ක තවදුරටත් සෙල්ලම් කරන්න සූදානම් වෙන්න එපා. වහාම ඔබ රටේ ජනතාව ආරක්ෂා කරන වැඩපිළිවෙලේ වගකීම හරියට ඉෂ්ට කරන්න. ඔබතුමා කරන ඒ කතා නිසා මේ රටම ගිනි ගන්න පුළුවන්. අගමැතිවරයා පැහැදිලි ප්‍රකාශයක් කරලා තිබුණා ඔහු ඉල්ලාස් වෙන ලෑස්ති අගමැති ප්‍රමුඛ ආණ්ඩුවක් පිහිටවන්නේ. ඔහු දැනුත් කියලා දෙනවා කතානායකවරයාට අගමැතිවරයෙක් පත් කරන්න කියලා. ඊළඟට 20 වෙනිදා වැඩ බලන ජනාධිපතිවරයෙක් පත් කළ යුතුයි. ඒත් එහෙම පත් කරාම ඔහු ඉවත් වෙන ලෑස්ති. විශ්වාස භංගයකින් වැඩ බලන ජනාධිපතිතුමාගේ බලය අවසන් කරන්න බෑ. නීතිය අනුව විශ්වාස භංගයකින් අගමැතිවරයෙකුගේ බලය අවසන් කරන්න පුළුවන්. ඔහු අගමැති හැටියට හිටපු තත්වයට අපට පුළුවන් විශ්වාස භංගයක් ගේන්න. ඔව් අගමැති ධූරයෙන් ඉවත් කළ හැකි. රටේ මේ අවස්ථාවේ මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් මූලිකය විදිහට ඉන්නේ ගරු කතානායකතුමනි ඔබතුමා. තවමත් රූකඩයක් බවට පත් වෙන්නේ නැතුව, විහිළු සපන්නෙක් බවට පත් වෙන්නේ නැතුව, උදේ කියන කතාව හවස වෙනකොට වෙනස් කරගන්න නැතුව මේ වගකීම හරියාකාරව හඳුනාගෙන කටයුතු කරන්න පොඩි වෙලාවක් යනකොට අලු ටිකින් මේ ගින්දර ටික වැහිලා යනවා. හැබැයි හුලම් පාරක් ගහපු ගමන් අයපව් ගිනිම පුපුරු ටික මතු වෙනවා. දූෂණය තියෙනතුරු අපේ සමාජයේ කවදාවත් ගොඩ ගන්න බෑ. ඉහළ මට්ටමක දූෂණයක් තියෙන්නේ. ලෝකේ වෙන රටවල නැති තරම් දූෂණයක් රාජපක්ෂලා ගෙනාවේ මේ රටට. ඒ නිසා ඒ අරගලයේ සාධාරණත්වය ගැන කිසිම සැකයක් නැහැ. ඒ මොන වුණත් ඒ දේශපාලනේ සම්පූර්ණ විනාශ වෙලා තියෙන්නේ. ඒක පරාජය කරලා ඉවරයි. මේ මොහොතේ අපි කියන්නේ ජනතාවෙනි ඔබ ආවේගශීලීව කුලප්පු වෙලා රනිල් වික්‍රමසිංහගේ ව්‍යාපෘතියට ගැළපෙන පරිදි ආවේගශීලීව පහර දීම් වලට යොමු වෙන්නට එපා. එය නිර්මල අරගලයට කරන්නා වූ විශාල අසතක්. රට අස්ථාවරත්වයෙන් අරාජකත්වයේ මුදවා ගැනීම සඳහා අපිට පැවරෙන ඕනෑම වකිමක් බාර ගන්න අපි සූදානම්. ඒ ජනාධිපති ධූරයේද අග්‍රමාත්‍ය ධූරයේද රටේ ජනතාව. සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන් යලිත් හමුවෙමු මධ්‍යාහන 12ට. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.